Big Sam YouTube channel එකත් එක්ක දෙලින හැම වම ආදරෙන් අද channel එකට පිළිගන්නවා මම අමිල අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද high end skin retouching එකක් ඉතාමත්ම කෙටි කාලයකින් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතින් අවසානයේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ කරපු දෙයම ඊටත් වඩා ඉක්මනට කරගන්න shortcut එකක් ඒ තමයි වා කරපු actions ටික record කරලා එක button එකක් press කරපු ගමන් කොහොමද ඔයාලා ඒක ආපහු repeat කරගන්නේ වෙනත් image එකක් උඩ කියන එක සම්බන්ධයෙන් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි අපේ පාඩමට වැඩි කතා නැතුව යමු. තොට වලට පේනවා මෙතන දැන් මගේ ළඟදී shoot එකක දිගත්ත image එකක් තමයි මේ තියෙන්නේ ඒ bright ගේ. තොට වලට පේනවා මේ image එකේ මොන wrinkles තියෙනවා. එතකොට ඒවා මට අයින් කරගන්න පුළුවන් මේ skin එක smooth කරගත්තොතින්. ඉතින් ඒක තමයි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හැමදේම කරන්න කලින් ඔයාලට ප්‍රධාන පියවරක් තියෙනවා කලින් ඉවර කරගන්න. ඒක තමයි මේ මූණේ තියෙන spots ටික ඔයා රිමූව් කරගන්න ඕනේ skin retouch එක කරගන්න කලින්. ඒක ගොඩක් වැදගත් මොකද ඔයා skin retouch එක කරාට පස්සේ ඔයාට මේ spot remove කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකත් මතක තියාගෙන අපි skin රීටච් එකට යමු. හරි මුලින්ම මම ස්පොට් එක රිමූව් කරගන්නම්. ඒකට මම යූස් කරන්නේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් කියන එක. එතකොට ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක ඔයාලට මෙතනින් මේ විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මේ විදියට ඉමේජ් එකට zoom කරලා ඉසෙඩ් අකුර බුහම ආට zoom ටූල් එක මේ විදියට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ zoom කරගෙන ආපහු ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මේ විදියට ඔයාට මේකේ size එක වෙනස් කරගන්න ඕන නම් පුළුවන් alt එක ඔබාගෙන right click button එක ඔබාගෙන දකුණු පැත්තට යනකොට මේ විදිහට ලොකු වෙනවා වම් පැත්තට අදිනකොට මේ විදිහට පොඩි වෙනවා. ඒ වගේම මේක soft කරගන්න ඕන නම් උඩට මේ විදිහට යවන්න පුළුවන්. hard කරගන්න ඕන නම් පල්ලෙහාට මේ විදිහට අදින්න පුළුවන් ඒ විදිහට press කරගෙන. ඉතින් ඒකත් මතක තියාගන්න මම මෙතන use කරන්නේ soft brush එකක්. ඒ හින්දා මම උඩට මේ විදිහට යවලා ආපහු alt එක press කරගෙන right click එක press කරගෙන මේ විදිහට සයිස් එක ඇඩ්ජස්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මූණේ තියෙන ස්පොට්ස් උඩ මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට පේනවා ඒ ස්පොට්ස් ටික ඔක්කොම දැන් රිමූව් වෙනවා. ඔයාලට සයිස් එක ඇඩ්ජස්ට් කර කර ඔයාලට ඕන විදිහට මේ ස්පොට්ස් රිමූව් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ස්පොට්ස් ටික රිමූව් කරගන්න පුළුවන් ඔයාලට. ඇහැට පේන මට්ටමින් ඔයාලට රිමූව් කරගන්න. ඊට පස්සේ ඕනනම් ස්පොට්ස් තියෙනවද තවත් කියන එක බලා ගන්න ඔයාලට මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මම මෙතන control 0 press කරලා zoom out කරගන්නම්. ඔයාලට පුළුවන් මේ ලේ එක select කරලා control J press කරලා අලුත් ලේ එකක් create කරගන්න. create කරගෙන control I press කරාම මේ ලේ එක ඉන්නවටනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉතුරු වෙලා තියෙන ස්පොට්ස්. එතකොට මම මූණේ ගොඩක් ස්පොට්ස් දැන් ඉවත් කරා මේක මේ ක්‍රමේ බලන්නේ නැතුව. ඉතින් ඒ නිසා මූණේ ඒ වගේ ස්පොට්ස් ඔයාලට පේන්නේ ඔයාලට පේනවා මේ බොඩි එකේ තාමත් ස්පොට්ස් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ස්පොට්ස් ටික අයින් කරගන්න විදිය තමයි ආපහු අපිට බලන්න තියෙන්නේ. ඉතින් මේ හරියවල් වල ස්පොට්ස් තියෙනවා. මම හින්ද මේ ලේ එක ආපහු ඩිලීට් කරලා ආපහු කලින් වගේම ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගන්න. ඊට කලින් zoom කරගෙන ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කළා. මෙන්න මේ ඒරියාස් වල තියෙන ස්පොට්ස් ටික රිමූව් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. හරි ඒ විදිහට ස්පොට්ස් ටික රිමූව් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආපහු ඕනනම් චෙක් කරලා බලන්න control J press කරන්න control I press කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් කලින් තිබිච්ච ස්පොට්ස් මොනවත් මේ ඉමේජ් එකේ දැන් පේන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ ඔයාලට දැන් වැඩේට යන්න පුළුවන් skin retouch එක පටන් ගන්න පුළුවන් කියන තැන අපි ඉන්නවා. ඉතින් මම මේ ලේක අපෝ ඩිලීට් කරන්න. එතකොට ඔයාලට මම ප්‍රොසීඩියර් එක කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. එතකොට මේ මෙතඩ් එකට හැම වෙලාවෙම මේ ටික මේ විදිහටමයි වෙන්නේ. හින්දා ඔයාලට මතක තියාගන්නත් ලේසි. හරියට මතක තියාගන්න. එතකොට ඔයාලට දිගටම මේ ක්‍රමයට ස්කින් රීටච් කරගන්න හැකියාව තියෙනවා. මුලින්ම කරන්න ඕනේ මේ ලේ එකේ ඩුප්ලිකේට් ලේ එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් control J press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ලේ එක ඉන්වර්ට් කරගන්න. ඒකට ඔයා control I press කරන්න. එතකොට මේ වගේ හොර ලුක් එකක් මේකට එන්නේ. ඒක ගණන් ගන්න එපා. අපි ඉක්මනින්ම මේක ෆික්ස් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ලේ එකේ blend mode එක change කරන්න. vivid light වලට මාරු කරාට පස්සේ ඒ image එක තවත් worse වෙනවා. හැබැයි වැඩි හිතන්න එපා. අපි ඊළඟට කරන change එකෙන් මේක අපිට ඕන තැනට ගන්න හැකියාව තියෙනවා. ඔයා කරන්න ඕනේ filter add high pass filter කියන එකට යන්න. එතකොට ඔයාලට පුළුවන් මේක දැනටමත් අපේ image එක ෆික්ස් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා.
ඉවල්බල මේක 20 20ට උඩින් අගයක තියාගන්න 20 24 වගේ අගයක් අස්සේ තියාගත්තා නම් හරි ඉතින් මම මෙතන මේ ඉමේජ් එක සඳහා 23.5 හොඳයි කියලා හිතනවා මට මේ ඉමේජ් එකට ඉතින් මම 23.5 සිලෙක්ට් කරලා ඕකේ කරනවා එතකොට ඔයාලට පේනවා දැන් zoom කරලා පෙන්වන්නම් මම zoom කරලා බලුවාම ඔයාලට පේනවා මෙතන දැන් skin එක soft වෙලා තියෙනවා හැබැයි ඔයාලට පොඩි ප්‍රශ්නයක් වෙනවා මෙතන මොකද්ද ඒ තමයි මෙතන මේ sharp තියෙන්න ඕන තැන් මුත් blur out වෙලා තියෙනවා කියන්නේ මේ ඇස් කට නහය ඒ වගේ තැන් අනිත් හැම තැනටම මේ soft කරපු එක apply වෙලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ ටික අයින් කරගන්න ඒකට ඔයාල කරන්න ඕනේ alt එක press කරගෙන mask button එක උඩ click කරන්න එතකොට ඔයාලා දැන් කරගත්ත change එක මේ black mask එකෙන් වැහිලා ගියා. ඔයාලට mask ගැන චූටි අදහසක් මෙතනදිම දෙන්නම් මම. black mask එකක් කියන්නේ මේ image එකේ ඒ කියන්නේ මේ layer එකේ තියෙන හැම දෙයක්ම මේ mask එකෙන් වැහිලා යනවා. white mask එකක් කියන්නේ ඒකෙන් මොකුත් වැහෙන්නේ නැහැ. ඔයාලා ඒක උඩ black වලින් මොන හරි ඇඳුම් තමයි වැහෙන්නේ. ඉතින් මෙතන මම black mask එකක් දාලා තියෙන නිසා ඔයාට දැන් මේ ලේයර් එකේ කරපු චේන්ජස් මොකුත් මෙතන පේන්නේ නැහැ. හැබැයි ඔයාට ඒක රිවීල් කරගන්න පුළුවන් ඒ තමයි බ්‍රෂ් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ foreground color එක චේන්ජ් කරගන්න ඕනවා white වලට. ඒකට පුළුවන් මෙතන express කරාම මේ දෙක අතර මාරු වෙනවා. x එක ඔබන්න. එතකොට දැන් සුදු සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඊට පස්සේ මේ විදිහට opacity එක හදාගන්න 50ට වගේ. flow එකත් 50 වගේ හදාගන්න. ඔයාට ඉක්මනින්ම කරන්න ඕන නම් 100 දාගෙනත් කරන්න පුළුවන්. හැබැයි recommend කරන්නේ මම අඩු flow එකක තියාගෙන මේ වැඩේ කරන්න කියන එක. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ මූණේ මේ විදිහට බ්‍රෂ් එකෙන් පේන්ට් කරන්න. ඉතින් මේකට soft brush එකක් use කරන්න ඕනවා. ඉතින් alt එක press කරගෙන right click කරගෙන උඩට මේ විදිහට අදින්න. එතකොට බ්‍රෂ් එක soft වෙනවා. size adjust කරගන්න ඕන නම් alt එක press කරගෙන right click කරගෙන දකුණු අත පැත්තට හරි වම් අත පැත්තට හරි කරලා සයිස් එක හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට පේන්ට් කරගන්න මේක උඩ. මේ විදිහට පේන්ට් කරනකොට ඔයාලට පේනවා skin එක ලස්සනට smooth වෙන විදිහ. ඉතින් අපි මේ විදිහට මේක උඩ පේන්ට් කරගමු. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි මෙතන sharp edges වල ඔයාලා කොයි වෙලාවත් පේන්ට් කරන්න නැහැ. ඒ කියන්නේ මේ ඇස් උඩ එහෙම නැත්නම් මේ කට උඩ නහය ඒ වගේ තැන් වල අපි බ්‍රෂ් කරන්නේ නැහැ. මේ විදිහට පේන් කරගන්න පුළුවන්. ඔයාලා තව දෙයක් මතක තියාගන්න මේ වගේ highlights තියෙන තැන් වලත් ඔයාලා පේන් නොකර ඉන්න වගේ බලා ගන්න ඕනේ. ඔයාලට මේ බ්‍රෂ් එක සිලෙක්ට් කරගෙන ඉන්න ගමන් මේ ඉමේජ් එක එහෙම හදින්න ඕන නම් ඔයාලට පුළුවන් ස්පේස් එක ප්‍රෙස් කරගන්න. එතකොට හෑන්ඩ් ටූල් එක ඔටෝ වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලෙෆ්ට් ක්ලික් එක ක්ලික් කරලා මේ විදිහට ඩ්‍රැග් කරන්න. ඉතින් මේ විදිහට පේන් කරගත්තට පස්සේ ඔයාලට ඕන නම් දැන් ඔයාලා හිතන්න ඇක්සිඩෙන්ට්ලි ඔයාලගේ මේ හරි හරි කොහේ හරි තැනක වැඩිපුර ඔයාලා තින් පේන්ට් එලා ඒ හරි බ්ලර් වෙලා තියෙනවා ඔයාලට පුළුවන් ආපහු එක්ස්ප්‍රෙස් කරලා බ්ලැක් සිලෙක්ට් කරලා ඒ තැන් ආපහු රිකවර් කරගන්න මේ විදිහට. එතකොට මේ විදිහට ඔයාලට මේක් ෂුවර් කරගන්න පුළුවන් ඔයාලගේ ෂාප් තියෙන්න ඕන තැන් තාදුරටත් ෂාප් විදිහටම තියෙනවා කියලා. හරි. එතකොට මම දැන් මේ විදිහට පේන් කරගෙන තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් කලින් කොහොමද තිබුණේ කියලා. කලින් තිබුණේ මේ විදිහ. soft කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට හොඳ look එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙතන skin texture එක හරියට ඇවිල්ලා නැහැ. ඒකට ඔයාලට පුළුවන් මෙලේ එක select කරලා filter යන්න blur gaussian blur වලට යන්න. ඉතින් gaussian blur වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන value එක සෙට් කරගන්න ඔයාලට ගැළපෙන අගයකට. එතකොට මෙතන ගොඩක් වෙලාවට අපි 3ත් 4ත් අතර වගේ අගයක් තමයි සෙට් කරගන්නේ. එතකොට මම මෙතන 3.5 එක 3.5ක් වගේ සෙට් කරගන්න ඕකේ කරන්න. එතකොට මෙතන skin texture එක ඔයාලට හොඳ විදිහකට ලබා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට තවදුරටත් මොන හරි ඔයාලගේ අඩුපාඩු පේනවනම් ඔයාලට පුළුවන් මම අපහු බ්‍රෂ් එක සිලෙක්ට් කරලා මේ විදිහට පේන් කරලා අඩුපාඩු ටික නැවත
සකස් කරගන්න පුළුවන්. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕන දේ තමයි කොයි වෙලේවත් sharp edges වල මෙන 6 8 කටේ ඇස් වල වගේ තැන් වල අපි pain කරන්නේ නැහැ. ඒක මතක තියාගෙන ඔයාලට ඕන නම් පුළුවන් මේ highlights උඩ එහෙම තව ටිකක් opacity එක මේ විදිහට අඩු කරලා low එකත් අඩු කරලා මේ විදිහට පොඩ්ඩක් pain කරගන්න ඒ areas උඩ. හරි. එතකොට මම මේ විදිහට රීටච් එක ඉවර කරගෙන තියෙනවා. ඔයාලට පේනවා දැන් අපි කලින් තිබුණ image එක මේක. දැන් අපි එක මේ වගේ හොඳ ස්මූත් ස්කින් එකක් තියෙන ඉමේජ් එකක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේකම ෂෝට් විදිහකට කරගන්න විදිහ තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මම ආපහු කරගත්ත චේන්ජස් ටික ඩිලීට් කරන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක රෙකෝඩ් කරන්න. ඒක තමයි ඔයාල වින්ඩෝ වලට යන්න, එතන ඇක්ෂන්ස් වලට යන්න. ඇක්ෂන්ස් වලට ගිහිල්ලා මෙතන create new action කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේකට නේම් එකක් දෙන්න. ඒ තමයි ස්කින් රීටච් කියලා දෙන්න. රීටච් 1 කියලා දෙන්නම්ම. 1 කියලා දීලා මෙතන ෆන්ක්ෂන් කී එකක් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් වුණා නම් එතකොට ඒ කී එක ප්‍රෙස් කරපු ගමන් ඔයාලා කරපු වැඩේ ඔක්කොම ඔටෝමේටිකලි වෙනවා. ඉතින් මම මෙතන F2 වගේ දෙන්නම් ඒකට. F2 දීලා record කියන එක ක්ලික් කරනවා. එතකොට the shortcut for this action will be hide the shortcut for the cut command කියලා කියනවා. මම ඒකට okay කියලා දෙන්නම්. එතකොට දැන් record වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් ඔයාලා කරපු කලින් කරපු දේවල් ටික ආපහු මෙතන repeat කරන්න. ඉතින් මුලින්ම කරන්න ඕන control J press කරන්න. එතකොට ලේ එක duplicate වුණා. ඊට පස්සේ control I press කරන්න invert වුණා. layer mode එක චේන්ජ් කරන්න, blend mode එක vivid light වලට, ඊට පස්සේ filter වලට යන්න, other වලට යන්න, high pass යන්න, value එක 23.5ට set කරලා okay කරන්න. එතකොට මේ වගේ image එක ඇවිල්ලා තිනවා. මම අර පස්සේ කරපු ගෝෂන් බ්ලර් එකක් ඇඩ් කරපු එක, කියන්නේ මේ texture එකක් ඇඩ් කරපු එකත් ඔයාලට මෙතනම කරලා තියන්න පුළුවන්. මොකද ඒක කලින් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මෙතන filter වලට ගිහිල්ලා ब्लर वर्ल्ड की हिला गोशन ब्लर वर्ल्ड की हिला इतना तले वेगा 3.5 वर्ल्ड सेट करला ओके करना इटा से मैं ब्रश का सिलेक्ट करला फोरग्राउंड कलर एक वाइट वर्ल्ड में दिए तो सेट करला दिए ना एक्स का प्रेस कर इधर वर्ल्ड पे ना में तो ना दें आप ही मेन वेड डी का में तो ना कर ले वराई इटा से में तो ना स्टॉप कराना बोलवा रिकॉर्डिंग ने का हरी दें मैं में तो ना रिकॉर्ड करेगा ना इतने ने मगे वेड මම ඊට පස්සේ මම මෙතන කරපු චේන්ජස් ටික ඩිලීට් කරනවා මේ විදිහට. දැන් ඔයාලට පුළුවන් ආපහු මෙතන ගිහිල්ලා මේ ස්කින් රීටච් කියන එක සිලෙක්ට් කරලා ප්ලේ කරන්න. එතකොට ඔයාලට පේනවා ඔයා කරපු ටික ඔටෝමැටිකලිම දැන් Photoshop වලින් අපිට කරලා දුන්නා ඉතාමත්ම ලේසියෙන්. එතකොට ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ mask එකක් create කරලා pain කරන එක විතරයි. වැඩේ mask එක create කරන එකත් ඒකෙම කරන්න තිබ්බ. මං හිතනවා ඔයාලට අදහස එන්නේ නැති කියලා. ඉතින් ඒ විදිහට मास्क ओल्ट प्रेस करके मास्क क्रिएट कर ला वाट पुल ब्रश सिलेक्ट करके ना मे विधि आपहु पेंट कर ला वाट ओन इमेज हदागन इथिंग ए विधि हेट आपहु मेकोड पेंट कर ला स्किन रीटच कर ला इवर कर इमेज तम मे तीन तो मेक तम आप मुलिन तीन इमेज मेक तम आप स्किन रीटच कर पास्ते तीन इमेज वाले मेक गोडा खुंदर पेन मैं बट सूम कर ला आपहु पेन नंगेगा मेक तम आप खालीन तीन इमेज वाल पेन रिंकल्स गोडक मे मून तीन इधर बिट मे मून तीन वाल स्मूत आउट कल मैंने मे विधि हेट अभी अवसान वाशे स्किन रीटच करीन तीन इतना पड़ी वेला मैं टीकलागे मैं वाले कील दीपनीसा वाल मेक करना वाल विनाड़ी पड़ी खाली अक्ल इक मन मे रीटच करती इत मैं हितना वाल मन हर अद मगे पाड़ मैं इगन कला ये पुंज इली मग तीन मगे चैनल के सब्सक्राइब करेंट हापे तीन बेल बटन का क्लिक कर वीडियो का दापू मैं नोटिफिकेशन गोल गिन्न कैकेव तीयन थी ये मे इमेज के साफ्ट कापी कोल मे की डोनोड कर लिंक डिस्क्रिप्शन की लिंक मे इमेज डोनोड करते पार वीडियो बल्ल मे इमेज रीटच करना पुलवा ඉතින් ඒකත් එක්ක අපි තවත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන අද මම ඔයගොල්ලෝගෙන් සමුගන්නම් මම අමිලා ස්තුතියි